තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. ඔව් විපක්ෂ මේ සංවිධායක ගරු කතා නැහැ කිතුමනි. අන්ද්‍ර බණ්ඩාරනායක තීන්දුවක් දුන්නේ අධිකරණයේ තීන්දුවක් දුන්නයින් පස්සේ. ඔබතුමා තීන්දුවක් දුන්නේ නඩුව ෆයිල් කරලා විභාගයට ගන්නත් කලින් ඔබතුමාගේ විභාග කරන්න බෑ කියලා. මේ පුළුවන්ද? ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා දුන්න තීන්දුව හරිද වැරදිද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඔබතුමා තීන්දුවක් දීලා තිනවා සම්ප්‍රදාය නීතිය පාර්ලිමේන්තුවේ කතානායකතුමා තීන්දුවක් දුන්නම ඒක තීන්දුවක්. ඒක චැලෙන්ජ් කරන ක්‍රමයක් තියෙනවා. චැලෙන්ජ් කරන්න තියෙන එකම දේ ඔබතුමාට විශ්වාසභංග යෝජනාව කියන එක පමණයි. ඒ ඇරෙන්ඩ අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ නීතිය තුළ මෙහෙම නැගිටලා මේක විවේචනය කරන්න ඉඩක් නැහැ. ඉතින් එහෙමනම් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැරව තමයි යන්නේ. දැන් අද උදේ පැය ගාණක් මේක නාස්ති කරා. වැදගත් දෙයක් නම් ඒ පිළිබඳව යෝජනාවක් ගෙනල්ලා ඒකදී මේවා කතා කරන්න. අනුර කුමාර දිසානායක කතානායකතුමනි, මේක ඔබතුමාගේ තීන්දුව අභියෝගයට ලක්කොට ඔබතුමා බිත්තියට හේතු කිරීමේ අපේක්ෂාවක් අපිට කිසිසේත්ම නැහැ. මෙතන තියෙන ඉතාමත් සත් ඉල්ලීමක් ඔබතුමාගෙන් කරන්න. ගරු සභානායක සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා, පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ඉතිහාසයේ සිද්ධ වෙච්ච කරුණු ගණනාවක් ගෙනහැර දැක්වුවා. ඒවා වෙනස්. අපි කවදාවත් කියන්නේ නැහැ පාර්ලිමේන්තුවට අධිකරණ පිළිබඳ නියෝගයක් කිසිසේත්ම ලබා නොදිය යුතුයි කියලා කියන්නේ නැහැ ගරු කතානායකතුමා. අනුර බණ්ඩාරනායක එතුමාගේ තීන්දුව ඉතා පැහැදිලි. පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයක් අත්විටවීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබා දුන්නාම අනුර බණ්ඩාරනායක කතානායකතුමාගේ නියෝගය වුණේ පාර්ලිමේන්තුවේ ක්‍රියාදාම අත්හිටුවන්න අධිකරණයට බලයක් නැහැ කියලා. එතකොට එතන උපුටා දක්වන්නේ අධිකරණයේ බලය කොයි සීමාවෙද පවතින කියන එක තමයි ඒ නඩුවේ නිමිත්ත. එනිසා හැම වෙලාවම අධිකරණයේ තීන්දුව පිළිබඳ පාර්ලිමේන්තුවේ කතානායකවරු ලබා දීපු තීන්දුව නිසා ඕනෑම තීන්දුවක් ලබා දීම පිළිගන්න බැහැ. මෙතන ගරු කතානායකතුමා, මම ඉතාම නැවත මම කියන්නේ නැහැ, ඔබතුමාට තේරෙනවා ඇති මම කියන එක. ඉතාම සරලව මම කියන්නේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් නීතියක් වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට ඕනෑම නීතිය සම්පාදනය කිරීමේදී අධිකරණය හරහා එන්න පාරක් හදලා දීලා තියෙනවා. හැබැයි යෝජනා සම්මතයක් කියලා කියන්නේ අධිකරණය හරහා එන පාරක් නෙවෙයි. ඒතර ඒ යෝජනා සම්මතය අපේ ආණ්ඩු ක්‍රමවස්තාවත් එක්ක ගැටෙනවනම්, එම යෝජනා සම්මත අපේ රටේ මූලික අයිතිවාසිකම් පුරවැසියන්ගේ උල්ලංඝනය වෙනවනම්, එම යෝජනා සම්මතයෙන් අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවනම්, එම යෝජනා සම්මතයෙන් අපේ රටේ ව්‍යවස්ථාවේ ජනමත විචාරණ තුඩු දෙන වගන්තිත් එක්ක ගැටෙනවනම්, කොතනද ඒක වග විභාගයට ලක් කරන්නේ? පාර්ලිමේන්තුවේ වග විභාගයට ලක් කරන්න අවස්ථාවක් නැහැ. අන්න ඒ වගේ වෙලාවකදී තමයි අධිකරණයට ගිහිල්ලා අපිට අවස්ථාවක් තියෙන්න ඕන. දැන් මේ පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරා ණයපතිව ගත කිරීමේ වැඩසටහන ඇතුලේ සේවක අරසාධක අරමුදලේ සමාජිකව ඉතාමත් අහිතකර ලෙස තමන්ගේ ප්‍රතිලාභ වලට බලපෑම් කරන ගරු කතානායකතුනි, මේ යෝජනාව පාර්ලිමේන්තුව රාපු යෝජනාවක් නෙවෙයි. මේ අධිකරණය රාපු යෝජනාවක් නෙවෙයි, පාර්ලිමේන්තුව රාපු යෝජනාවක්. ඒතොර දැන් ඒට තුඩු දෙන අයට මොකද තියෙන අවස්ථාව ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න? සාධාරණ නැද්ද ගරු කතානායකතුමනි? ඒ විතරක් නෙමෙයි, සම්ප්‍රදාය ඇති වුණොත් මම කියන ඔබතුමාට සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ යෝජනාවකට පෙර පාර්ලිමේන්තුවට දින 5කට පෙර දැනුම් දිය යුතුයි. අලුත් මෝෂන් එකක් ඉදිරිපත් කරනවා නම් දින 5කට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දීලා ඒ යෝජනාව ඉදිරිපත් කරන්න ඕනේ. ඒතර අඩුම තරම අපි දින 5කට පෙර අපි හරි දැනගන්න. පුරවැසියන් පැත්තකින් තියන්න. හැබැයි ගරු කතානායකතුමෝ, ඕනනම් මේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ ස්ථාවර නියෝගය අත්හිටුවන්න. ඒ ස්ථාවර නියෝගය අත්හිටුවලා දැන් දැනුම් දෙනවා. දැන් ස්ථාවර නියෝගවල තියෙන ඕනෑම ස්ථාවර නියෝගයක් පාර්ලිමේන්තුවේ බහුතර යෝජනා සම්මතයෙන් අත්හිටුවේ කි. එතකොට පූර්ව වශයෙන් වැඩ කරන දින 5ක් ඇතුළත යෝජනාවක් දැනුවත් කිරීමේ ස්ථාවර නියෝග අත්හිටුවල අදගෙනලා මේ සුදු දින යෝජනාව තියලා හවස සම්මත කරන. සම්මත කරලා කියනවා අධිකරණයක විභාග කරන්න බෑ කියලා. ගරු කතර ඒක බරපතල තත්වයක්. ඒකයි මම ඔබතුමාට කියන්නේ, ඔබතුමා අභියෝගයට ලක් කරන්න නෙවෙයි. ගරු නිමල් සිරිපාල සිල්වා ගරු ඇමතුතුමා නැගිට ඔහේ නේද නින්දෙන් නැගිට්ට වෙලාවට මතක් වෙනවා කියන්න එපා. එක්කෝ නිදිනා නිදි, එක්කෝ නැගිට්ටා දෙකෙන් එකක්.
සමවෙන්න මම කියන්නේ. හරිද? ඒ නිසා මම ගරුට කතානායකතුම ඔබතුමාට කියන්නේ. ඔබතුමාට කියන්නේ වෙන මුකුත් මම කියන්නේ. මේ නියෝගය නෑ එහෙම එකක් නෙවෙයි. හරි. මණ්ඩලයේ ඉති. හරි. ඒ නිසා ගරු නියෝග කතානායකතුම මම ඉතාමත් බැග ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ. මේ නියෝගය අනාගතයේ සම්ප්‍රදායක් බවට පත් උනොත් ඒක බරපතල තත්ත්වයක් නිර්මාණය කරනවා. දැන් ඔබතුමාලගේ වැඩේ කිරලා තියෙන නිසා මේ නියෝගය අත්හිටුවන්න කියන එක තමයි මගේ ඉල්ලීම. ඔව්. කතානායකතුමනි, ඔබතුමා දීපු නියෝගයක් කටයුතු කර යුතු ආකාරය පිළිබඳව නිමල් සිරිපාල ඇමතිතුමා මෙතන ප්‍රකාශයක් කරා. මම ඒකට මැදිහත් වෙන්නේ නැහැ. මේ කාරණාව පිළිබඳව මෙතන ඉන්න නීති පිළිබඳ අවබෝධයක් තියෙන අයත් පාර්ලිමේන්තුවේ කාල සීමාවක් තුළ ඉන්න අය තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරා. මම ඊට වඩා වෙනස් දෙයක් මේකේ දකින්නේ ගරු කතානායකතුමනි. මම දන්නේ නැහැ මේ උසාවියේ ඒ නියෝගයක් දීලා ඒක අහක් කරේ ඔබ පුතුමා දුන්න නියෝගය පදනම් කරගෙනද කියන එක අපි දන්නේ නැහැ. මං හිතන්නේ එහෙම දෙයක් ඒක ප්‍රකාශයට පත් වෙලා තියෙනවයි කියලා. තීන්දුව එහෙම දීලා නැහැ. ඒ නිසා මෙතන වැරදි මතයක් හදන්න හදනවා පාර්ලිමේන්තුව අධිකරණයට බලපෑම් කරනවා කියලා. රාජ්‍ය මේ ආණ්ඩු වටන එක නෙමෙයි, රාජ්‍ය වටන්න රාජ්‍ය නොවන සංවිධාන යම් යම් රටවල් වල උවමනාව තුළ කටයුතු කරනවායි කියන එක මතයක්. කරුණාකරලා මම කාටවත් බාධා කරේ නැහනේ. කතාවක් තිබුණා. දැන් පෞගිය කාලේ අර මතයක් හැදුවා 225 එපා කියලා. හැබැයි 225 තුල තව කාණ්ඩයක පිළිගැනීමක් ගන්න විදිහටත් වැඩේ වෙනවා. ඒ වගේම පෞගිය කාලේ හිටපු විධායකය විනාශ කරන්න විධායකට විශ්වාසයක් නැහැ කියලා මතයක් හදලා රටේ රාජ්‍ය බලය වටන්නත් හැදුවා. දැන් මෙතන බේරලා තිබ්බ අධිකරණයේ විතරයි දැන් මෙතන හදනවා මොනවාද භෝජන සංග්‍රහවල් වලට සම්බන්ධ වෙලා අධිකරණයේ තීන්දුව වෙනස් කරන්න උත්සාහ කරනවායි කියලා. නෑ නෑ, මම මේ කියන්නේ මෙතන කතා වෙච්ච දේවල් පදනම් කරගෙන මේ හදන්නේ. නෑ නෑ, කරුණාකර ඔබතු මෙහෙමයි, භෝජන සංග්‍රහ සිහිටපු හැම ජනාධිපති කෙනෙක්ම සමහර අවස්ථාවන් වලදී ඒ වගේ අධිකරණයේ අයව ගෙනල්ලා භෝජන සංග්‍රහ දිනුනා. අද මෙතන උත්සාහ කරන්නේ මේ ජනා විධායකයයි මේ විශ්වාසදායකයයි මෙව්වට මේ මැදිහත් වෙනවා. අපි කරුණාකරලා පොඩ්ඩක් ඉන්නකෝ. මට මේ හැමෝම කියන දේ ඇහෙන්නේ නැහනේ. කතා කරනකොට ඇහෙනවා, උඩු බුරනකොට ඇහෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහනේ. ඒකින්ද පොඩ්ඩක් ඉන්න කරුණාකරලා. ඉතින් මගේ කට උස ගත්තොත් මගේ වචන සරයි. එතකොට දුක්ඛිත අපව ඉන්න බෑ. ඒකින්ද කරුණාකරලා නිහඬ වෙන්න. මම මේ කියන්නේ හැදුවේ කතානායකතුමනි, මේ දේ කරන්න එපා. විධායක විවස්ථාදායක අධිකරණයට ගරුවත් ගරුත්වයක් තියෙනවා. අධිකරණයේ කරවදාවත් මේ පාර්ලිමේන්තුවේ ගන්නව තීන්දු පදනම් කරගෙන තීන්දු දෙන්නේ නැහැ. ඔබතුමා කරේ ඔබතුමාගේ රාජකාරිය. හැබැයි මේ මතයක් රටේ හදන්න හදන්නේ නැවත මේ අධිකරණයේ විශ්වාසයක් නැහැ. අධිකරණය මේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුව මේ භෝජන සංග්‍රහවලට ගිහිල්ලා තීන්දුව වෙනස් කරන්නවත් ඒ භෝජන සංග්‍රහ මේ පගාවකට දෙන දෙයක්වත් නෙමෙයි. එහෙම ඇමරිකාවට එන්නේ. එහෙමනම් පෞගිය කාලේ ඇමරිකාවට ගියා ශ්‍රේෂ්ඨ අධිකරණ පොහුණු වෙන්න. ඒ නිසා පොලිසිය පෞගිය අරගලයට එස්සලා පොලිසිය හමුදාව රණවිරුවන්ව අපහසුතාවයකට පත් කරා. පොලිසිය අපහසුතාවයකට පත් කළා. නීතිය හා සාමය නැති කරලා තමයි අරගලයට පදනම් කරගත්තේ. මේ කරන්න හදන්නේ අධිකරණය විනාශ කරලා විධායක විනාශ කරලා ව්‍යවස්ථාදායක විනාශ කරලා මේ රාජ්‍ය බිඳවන්නටද කියන ගැටලුව තියෙනවා. ඒ නිසා ඔබතුමා නියෝග ඔබතුමා ඉද දෙනෝ හින්ද තමයි මේ කතාවල් යන්නේ. ඒගොල්ල ස්ථාවර නියෝග යනවා කටයුතු කරන්න කියන දැන් කාලයක් ගත වෙලා වැඩි. හරි. ඔව් කොහොම ඉස්සුති. දැන් ඔබතුමාලා මට අවස්ථාව දෙන්නේ නැද්ද මේකට ප්‍රකාශයක් කරලා ඉවරයක් කරන්න?